අයිබෝ යාළුවනේ ඔන්න ලාහිරු තුලින් අපි අදත් අලුත් පාඩමක් අරගෙන ආවා. අද කියලා දෙන්නේ පරිගණක භාවිතා කරන අයට ඉතාමත් වැදගත් වෙන ෂෝට් කට් කී කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතා ඉක්මනින් පරිගණකයක් හසුරුවනකොට මේ ෂෝට් කට් කී ටික දැනගෙනම තියෙන්න ඕන. ඒ නිසා අපි බලමු අත්‍යවශ්‍ය ෂෝට් කට් කී ටිකක් මේ පාඩමෙන් ඉගෙන ගන්න. හරි, මුලින්ම අපේ කීබෝඩ් එකේ ඔයාලට දකින්න පුළුවන් මේ Windows mark එක තියෙනවා. Windows key එක අපි කියලා අපි කියන්නේ. ඒ Windows key එක ප්‍රෙස් කළාම ඒ Windows key එක තුලින් ඕනම අවස්ථාවක smart theme එකට යන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ විදියට අපිට ඕනම අවස්ථාවක ස්මාර්ට් තීම් එකට යන්න පුළුවන්. නැවතත් හිටපු දැන්ට ආයේ එකපාරක් ප්‍රෙස් කරාම එන්න පුළුවන්කම තියෙනවා මේ විදියට. ඊළඟට අපිට ස්මාර්ට් තීම් එකට ගිහිල්ලා ඔයාලට පේනවා මේ උඩට පහළට යන්න පුළුවන් කී ටිකක් තියෙනවා මෙන්න මේ විදියට. මේ ඔයාලට පේන්නේ කී ටික. ඒ කී වලින් අපිට ඕන තැනට මවුස් එක පාවිච්චි කරන්නේ නැතුව යන්න පුළුවන්. මේ වලට පේනවා වටේට සුදු පාට වෙන්නේ මේ අපි මවුස් එකෙන් ඕන තැනට යනකොට. මේ පේන්නේ ඒ විදියට උඩට පහළට ඒ කී වලින් අපිට ඕන තැනට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒ Windows කී එකත් එක්ක D අකුර එකට එබුවහම අපිට ඕනම අවස්ථාවක ඉතා පහසුවෙන් ඩෙස්ක්ටොප් එකට යන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ විදියට එකට එබුවම ඩෙස්ක්ටොප් එකට යන්න පුළුවන්. මේ තියෙන්නේ නැවතත් හිටිය තැනට එන්න පුළුවන්, නැවතත් ඩෙස්ක්ටොප් එකට යන්න පුළුවන්. මේ ඔයාලට එක පේනවා. බලමු ඊළඟ එක Windows key එකත් එක්ක M අකුර ඔබන්න. එතකොට ඕනම වෙලාවක අපිට ඕපන් කරගෙන හිටපු ඔක්කොම දැන් අපි මේ කීපයක් මේ විදියට අපි ඕපන් කරගමු. මේ ගොඩක් ඕපන් වෙලා තියෙන්නේ. මේ හැම එකක්ම එකපාර මිනිමයිස් කරගන්න ඕන වුණාම අපි Windows key එකත් එක්ක M අකුර ප්‍රෙස් කරනවා මේ විදියට. ආයේ ඔක්කොම ගන්න ඕන වුණාම ඔයාට Windows mark එකයි shift එකයි M අකුරයි එකපාර ප්‍රෙස් කරන්න ඕනේ මේ විදියට. ආයේ මිනිමයිස් කරන්න Windows mark එකයි M එකයි, ආයේ උඩට ගන්න Windows mark එක shift එක M එක. බලමු ඊළඟ කී එක මොකද්ද කියලා. Windows mark එකයි E අකුරයි ඔබන්න ඔයාලා. එතකොට මයි කම්පියුටරේට ඉතා පහසුවෙන් ඕනම අවස්ථාවක යන්න පුළුවන්. Windows mark එකයි Windows key එකයි E අකුරයි. මේ පාලට පේනවා මයි කම්පියුටර් ආවා. නැවතත් අපි බලමු මේක අයින් කළා. Windows mark එකයි E අකුරයි මයි කම්පියුටර් වලට යන්න පුළුවන්. ඊළඟට ඕනම වෙලාවක search bar එක අරගන්න ඕන නම් Windows mark එකත් එක්ක ඔයාලා F අකුර ප්‍රෙස් කරන්න. ඔයාලට පේනවා මේ ඉහලින් search bar එක ආවා. ඊළඟට ඕනම වෙලාවක ඉතා ඉක්මනින් ඔයාට command path එකට යන්න ඕන නම් Windows එකත් එක්ක R click කරන්න. මේ දේනවා ඔයාලට ආවා. එතකොට එතන CMD ප්‍රෙස් කරලා අපිට මේ විදියට command path එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට ඕනම වෙලාවක log out menu එකට යන්න Windows mark එකත් එක්ක මේ විදියට L අකුර ඔබන්න. මේ ඒ විදියට මම password එකක් දාලා නැති හින්දා පෙන්වන්නේ. Windows mark එකත් එක්ක L ලැබුවම log out menu එකට යනවා. ඊළඟට window මාරු වෙන්න අපි මේ කීපයක් අරගෙන තියෙනවා. මේවා අපිට මේවා අතරේ මාරු වෙන්න ඔයාලට මේ උදාහරණය කරනකොට පේනවා. ඔයාලේ කීබෝඩ් එකේ බලන්න Alt කියලා Alt කී එක සහ Tab එක ප්‍රෙස් කරන්න. මේ පේනවා දැන් ඔයාලට ඒක ඔබාගෙන ඉන්නකොට මේ මවුස් එකෙන් මේ යන්නේ. අපි මවුස් එක නැතුව පාවිච්චි කරන විදිය බලමු.
දැන් මේ ටැබ් එක ටැබ් කී එක ඔබනකොට මේ විදියට මාරු වෙනවා. මේ විදියට මේ Photoshop එකට ආවා. මේ මං ගත්තු එක මේ විදියට ඕන එකට මාරු වෙලා ඕන එකට ආවට පස්සේ මේ විදියට ඕන එකට පස්සේ අතාරිනවා. එතකොට ඒක තියෙනවා. ඊළඟට බ්‍රවුසර් එකෙත් ඒ වගේ. දැන් අපි බ්‍රවුසර් එක ගමු. මේකෙත් දැන් මේ කීපයක් මම ඕපන් කරගෙන තියෙනවා. මගේ YouTube channel එක තියෙනවා ලාහිරු. මේ ලාහිරු Facebook page එක තියෙනවා. මේ Google Plus ලාහිරු page එක තියෙනවා. ඊට පස්සේ මේ Twitter account එක තියෙනවා. මේ කීපයක් අරගෙන තියෙනවා. මේකේ පාස්වර්ඩ් මාරු වෙන්න ඕනේ mouse එක පාවිච්චි කරන්න නැතුව shortcut key වලින්. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඒක හරිම පහසුයි. ඔයාලා දකින්නවා ඔයාලා keyboard එකේ තියෙනවා CTRL control key එක. ඒ control key එකත් එක්ක tab එක. මේ control key එකත් එක්ක tab එක දැන් ඔය මාරු වෙනවා. control key එක ඔබාගෙන tab එක පාරක් ඔබන්න. control key එක ඔබාගෙන ඔබන්න. මේ විදියට control key එක ඔබාගෙන tab එක ඔබ ඇතෑරියත් press කර කර ඇතෑරියත් ඒක අවශ්‍ය විදියට මාරු වෙනවා. ඕන තැනට ආවම ඇතෑරියම ඒක තියෙනවා. ඊට පස්සේ control t එක ඔයාලා මේ අලුත් web එකට යන්න ඕන නම් අලුත් page එකට යන්න ඕන නම් control t එක ගුවන් මේ අලුත් menu එකට යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන මොකක් හරි website එකක් search කරන්න ඕන. අපි කියමු YouTube කියලා. දැන් මේ ඔක්කොම type කළේ නැහැ. YouTube කියන එක විතරයි type කළේ. කෝ ටයිප් කරේ නැහැ. දැන් මේකට www. කියන එක ටයිප් කරේ නැහැ. com කියන එක ටයිප් කරේ නැහැ. ඒක ටයිප් කරන්න ඕනේ නැහැ. නම විතරක් ටයිප් කරලා control 1යි enter 1යි. control 1යි enter 1යි යවුවම ඔටෝම මේකට මේ වලට පේනවා www. කියන එක ඇවිල්ලා මේ YouTube එකට ආවා. ඒ වගේ කම්පියුටරේ පාවිච්චි කරනකොට ඉතා වේගයෙන් වැඩ කරන්න මේ shortcut key ටික ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේ වගේ අලුත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අලුත් පාඩමකින් අපි හමු වෙමු.